ඒකගේ කාන්තාවකගේ මුහුණ කොච්චර ලස්සන්ට තිබුණත් වැඩක් නෑ අතපය පිළිබඳව ඇය සැලකිලිමත් නැත්තම්. ඒ කියන්නේ තමන්ගේ නියපෙළ බොහොම හොඳට පවත්වාගෙන නොගියොත් ඒක හරියව ලස්සනක්. ඒක නිසා සමහර වෙලාවට ඒකෙන් ඇගේ පිරිසිදුකම පිළිබඳව සහ පිළිවෙල පිළිබඳවත් බොහෝ දෙනා තීන්දුව తీරන ගන්නවා. ඒ නිසා ඔබේ නියපෙළ සම්බන්ධයෙන් ඔබ කොච්චර උනන්දුද? ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වනවද? අන්න එහෙම නැති කෙනෙක් නම් කොහොමද ඔබේ නියපෙළ හරියාකාරව පවත්වාගන්නේ? අන්න මේ වගේ දේවල් සම්බන්ධයෙන් අපි කතා කරන්න මේ වෙලාව වෙන් කළා. පසුගිය සතියේත් අපි මුණ ගැහුණු රූපලාවන ශිල්පිනි ටාන්‍යා ප්‍රනාන්දු අපිත් එක්ක එකතු වෙන අයිබෝන්. ටාන්‍යා, පසුගිය සතියේ අපිට හරියාකාරව නිය ආලේපනයක් ගල්වන විදිය තමයි කිව්වේ. හැබැයි බොහෝ දෙනා අපෙන් විමසීමක් කරා ඒ නිය වැවෙන අයට තමයි ආලේපනයක් කරගන්න අවස්ථාව තියෙන්නේ. හැබැයි සමහර පිරිසක් ඉන්නවා නිය හරියට වැවෙන්නේ නැහැ, නැත්නම් තුනී වැඩි කැඩෙනවා. මෙන්න මේ වගේ ගැටලු තියෙනයි. මෙවැනි අයට කවදාවත් ලස්සන නියපෙළක සිහිනය සබා කරගන්න විදිහක් නැද්ද? ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මෙහෙරි නෑ තියෙනවා. ඉතින් ඒකට තමයි අද මම විසඳුමක් හැටියට මේ ජෙල් කලර් එකක් ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක පෙන්නන්නේ. නියපොත්තු කැඩි කැඩි යන අයට වගේ සෙන්සිටිව් අර තුනි වවා ගන්න බැරි අයට හොඳම විසඳුම තමයි මේ ජෙල් කලර් පාවිච්චි කරන එක. ජෙල් කලර් කියලත් කියනවා, තව ජෙල් ඒකට තව නමක් තියෙනවා, ෂෙලක් කියලත් කියනවා. ඉතින් මේ දෙකම එකම ප්‍රොඩක්ට් එක. ඉතින් මේක තමයි හොඳම විසඳුම නියපොතු දුර්වල අයට. ඉතින් ඒ වගේ නියපොතු ලස්සට වවා ගන්න කැමති අයට හොඳ විසඳුමක් මේ ජෙල් කලර් පාවිච්චි කරන්නේ. දැන් සරල තේරෙන භාෂාවෙන් කියනවා නම් නියපොතු දිකට වැවෙන්නේ නැති උදවියට ලස්සන නියපෙළක් හදාගන්න ඒක કૃතිමයි කියලා පිටට පේන්නේ නැති වෙන පවත්වාගෙන යන්න පුළුවන්. පවත්වාගෙන යන්න පුළුවන්. හරි, මේක කොච්චර කාලයක් තියෙනවද මේ හැදුවේ? ඇත්තටම ජෙල් කලර් එකක් අපි භාවිත ජෙල් කලර් කියන්නේ සාමාන්‍ය අපි පාවිච්චි කරාම සාමාන්‍ය නෙල් පොලිෂ පාවිච්චි කරොත් අපිට දවස් 3 4 5ක් විතර යද්දි ඒක අපි කරන අපි ගෘහණිය හැටියට අපි ගේදර වැඩ කරද්දී ඒව නිකන් ගැලවිලා යනවා, ෆේඩ් වෙනවා, ඒ වගේ තියෙනවා. හැබැයි ජෙල් කලර් එකත් එහෙම වෙන්නේ නැහැ. අඩුම ගානේ සති 3ක්වත් තියාගන්න පුළුවන්. ඒ වගේම ජෙල් කලර් එක පාවිච්චි කරාම නියපොතු නිකම්ම කැඩලා යන සෙන්සිටිව් අයට හොඳම විසඳුම ජෙල් කලයක. මොකද ජෙල් කලයක ගාපුවම නියපොත්ත හරි ශක්තිමත්, කැඩෙන්නේ නැහැ. ගේදර ඕන වැඩක් කරන්න පුළුවන් මේ ජෙල් කලයකත් එක්ක. යන්නේ නැහැ නේල් කලයක නිකන් අර දුර්වල යන්නේ නැහැ. ඒ වගේම ශක්තිමත් නියපෙළක් වෙනවා. හරි, දැන් අන්න එහෙම ප්‍රශ්නකින් හිටපු කෙනෙක් නම් ඔබ මෙන්න අද විසඳුමක් අපි ලබා දෙනවා. හැබැයි මේක පවත්වාගෙන යන විදිහ ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්න ඕනේ. අපි වැඩේ පටන් ගමු. හරි, මම අද ඔයාලට පෙන්නනවා මූලික දේ තමයි අපි අත ගත්තොත් අපේ අතේ නියපොත් ඇඟිලි පහම එක හා සමාන එකම හැඩයෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ වගේ ෆයිල් එක පාවිච්චි කරනවා. අපිට දැන් මේක තනියෙන් කරගන්න පුළුවන්. අද මම මට කරලා පෙන්නන්නේ අපේ ඉන්න ගෘහණියන්ට. ඇත්තම සලෝන් එකට යා යුතු නැහැ. ගෙදරින්දා මේ අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය අපි මෙදී ගත්තා නම් වෙනද පොලේ අපිට පුළුවන් තනියෙන් මේ දේ කරගන්න. ඉතින් ඒ නිසා මේ වගේ ෆයිල් එකක් භාවිත කිරීමෙන් අපි මේ නියපොත්තේ ෂේප් එක හදා ගන්නවා. ඉස්සෙල්ලාම කරන්නේ ඒකයි. දැන් ටාන්‍යා මේ තමන්ගේ වම් අතට තනියෙන් කරගන්නේ. දැන් මේක සාමාන්‍ය කෙනෙක්ට කරගන්න පුළුවන්ද තනියෙන්? පුළුවන්, ඇත්තටම බැරි නැහැ. අපේ උත්සාහය තමයි අපි අතර තියෙන්න ඕන සහ ආසාව කැප කිරීම. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම තමන්ගේ නියපොතු ටික තමන්ට තනියෙන් ලස්සනට හදාගන්න පුළුවන්. ඔව්, නැත්තම් සාමාන්‍යයෙන් ඔබ මේ සම්බන්ධයෙන් නිපුණයෙක් වුණොත් එහෙම මේක හොඳ ආදායම් ලබන්න පුළුවන් අවස්ථාවක්. බොහෝ රූපලාවන්‍ය ශිල්පීන් ඉන්න රූපලාවන්‍ය ගාර පවත්වගෙන යන, හැබැයි නියපොතු සම්බන්ධයෙන් ඒ අය වැඩ කරන්නේ නැහැ. වැඩ කරනවා අඩුයි. දැන් මේ පළවෙනි ස්ටෙප් එක තමයි මේ ෂේප් එක හදාගත්තා. දැන් මේක චුට්ටක් අපේ නියපොත්තේ තියෙන පොඩි ෂයින් එක. ඒ කියන්නේ ඔයිල් ගතියක් වගේ. ඒක අයින් කරගන්න ඕනේ මේ වගේ බප්පයක් යූස් කරලා. ඒකෙන් චුට්ටක් අපි බෆ් කරලා අරිනවා. ඇත්තටම අපි ගෙදරේදී මේක පොඩ්ඩක් අපි අපිටම කරලා පුරුදු වුණා නම් මේක හොඳ ව්‍යාපාරයක් තමයි. අපිට පුළුවන් සැලොන් එකක් කරන අපිට, හරි ඒ සම්බන්ධ වැඩ කරන ආස කෙනෙකුට අපිට පුළුවන් ඉගෙනගෙන මේක කරන්න. මේ විදිහට මේ අර සිනිඳු බව, එහෙම නැත්නම්
පොදි තෙතමනයක් වගේ තියෙන එක අයින් කරලා අපි මේ පොතේ තියෙනවා මොයිස්චරයිසර්. ඒ කියන්නේ ඔයිලි ගතියක් තියෙනවා. ඒක අනිවාර්යෙන්ම පොඩ්ඩක් ඉවත් කළ යුතුයි. ඊට පස්සේ අපි සාමාන්‍ය මේ පොතේටම හැමදාම ඔයාලට කියන දෙයක් තමයි බේස් කෝට් එක පාවිච්චි කරන්න කියලා. ඒ වගේම මේ ජෙල් කලෝදි බේස් කෝට් එකක් තියෙනවා. ඉතින් ඒ සාමාන්‍ය නේල් පොලිෂ් එකක් ගන්න විදිහට මේකෙදිත් අපි ජෙල් වලින් බේස් කෝට් එකක් පාවිච්චි කරනවා. සාමාන්‍ය වෙළඳපොළේ මිලදී ගන්න තියෙනවා. එකම දේ අපි කාන්තාව මේ ගැන එච්චර දැනුවත් නැහැ. මොකද මම හිතන්නේ මේක දැන් අපේ ලංකාවට ඇවිල්ලා වැඩි කාලයක් නැහැ. ඉතින් ගොඩක් කාන්තාව මේ ගැන වැඩි දන්නේ නැහැ. ඉතින් මේක වෙළඳපොළේ තියෙනවා. හරිම ලේසි. සාමාන්‍ය නේල් පොලිෂ පාවිච්චි කරද්දී එහෙම වැදෙනවා. ඊට පස්සේ එක මකන්න ගියාම මේ අතේ දකුණු අතේ තියෙන ටිකක් තියෙනවා. හැබැයි මෙතනදී ජෙල් කලයක එහෙම නැහැ. වැදුනත් හරි ලේසියෙන්ම අරගන්න පුළුවන්. වැරදුනත් මකන්න පුළුවන්. මකලා අප පිළිවට ගන්න පුළුවන්. හරි. දැන් ওই විදිහට ඇවිල්ලා ඊට පස්සේ ඒක මේ විදිහට අතේ ඒක ඇඟිලි වල මේ ආලේප කරලා ඊට පස්සේ අපි UV ලෑම්ප් එකට දාන්න ඕනේ. ඔව් මෙන්න මේ වගේ වියලා ගන්න මේකට කියන්නේ UV ලෑම්ප් කියලා. අතර මේවත් වෙළඳ පොලේ තියෙනවා. හරිම පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. අතර මේ වගේ එකට තප්පර 1 සෙකන් වගේ විනාඩියක් විතර වගේ දාලා භාවිත කරන්න ඕනේ. අදම මේක ඊට පස්සේ ගල් වෙනවා. දැන් මේ වගේ දෙයක් නිවසේදී නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් වියලෙන්න හරින්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක අත්‍යවශ්‍යයිද? ඇත්තටම ජෙල් කලයක පාවිච්චි කරනවා නම් මේ UV ලෑම්ප් එක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. මොකද සාමාන්‍ය නේල් පොලිෂ් එකක් නම් අපේ සුළඟින් වේලෙන්නේ. මේක එහෙම නැහැ. මේ සඳහා තියෙන පොඩි ලයිට් එකක් මේක. මේ ලයිට් එකෙන් තමයි මේ කලයක ගල් වෙන්නේ. දැන් මේ විදිහට වියලා ගන්න ඕනේ. ඊළඟට ඊට පස්සේ මේක වියලාගත්තට පස්සේ මම අපි කැමති ජෙල් කලර් සාමාන්‍ය කලර් වගේ අපි කැමති ඕනම කලර් එකක් තියෙන ඕනම පාටක් තියෙන. ඉතින් අපි කැමති පාට අපි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අද මේ සඳහා තෝරගත්තේ දම් පාට වර්ණය. පැහැදිලිව ඔබට පේන්නත් ඕනනේ මේ රූපරාමුවේ නේද? නැත්නම් සාමාන්‍යයෙන් ස්වභාවික නියේ පාටම ගන්නත් තියෙනවානේ. හැම තමන් කැමති පාට මෙදී ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම අද තෝරගෙන දම් පාට දම් පාට අකමැති අය සාමාන්‍ය හැම පාටට ගැළපෙන ගානවා නම් අපිට ඒ විදිහට ගන්න පුළුවන්. මේකේ තියෙන එකම වාසිය තමයි සාමාන්‍ය නේල් පොලිෂ් ගාපුවාම එක පාට ගල් වෙනවා. ගල් වෙන්න බානවා. එතකොට ඒක අපිට අයින් කරගන්න අමාරුයි. හැබැයි මේක ගල් වෙන්නේ නැහැ. මේක අර UV ලෑම්ප් එකට දාන්න ඕනේ ගල් වෙන්නේ. දැන් මගේ හැම චුට්ටක් වැදුනා. ඒක හරිම ලේසි. මට පුළුවන් මේ ඇඟිලි මෙව නැත්නම් ඒ සඳහා මේ වගේ පොඩි කොටන් කෑල්ලක් මොකක් හරි කොටන් රෙදි කෑල්ලක් භාවිතයෙන් අයින් කරගත්තා. වැඩි කොටස වැදුණු කොටස අයින් කරා. මොකද මේක තාම ගල් වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපිට ඕන විදිහට පහසුවෙන් වටේ මේ වට පිරිසිදු කරගන්න පුළුවන්, ක්ලීන් කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි UV ලෑම්ප් එකට මේක දාන්නේ. මේ විදිහට ඇඟිලි පහේම ආලේප කරගන්න. මේක සාමාන්‍ය නියාලේපන වලට වඩා ටිකක් උකුබවින් වැඩි නේද? උකුබවින් වැඩි. හැබැයි මේකේ සාමාන්‍ය ගාන නේල් කලයක වගේම දෙපාරක් ආලේප කරන්න ඕනේ. ඒ කියන්නේ දෙපාරක් අනිවාර්යෙන් කලයක ගන්න කියන්නේ අපි හේතුව දෙපාරක් ගෑවොත් තමයි මේ අපිට හරි කලයක මතුවෙන්නේ. එකපාරක් ගෑවක් කියලා අපිට ඒ අවශ්‍ය කලයක එන්නේ නැහැ. එතකොට දැන් මේ බොහෝ දෙනා කතා වෙන මේ ඇක්‍රිලික් නේල් කියන එක ඒක වෙනස් එකක්. ඇත්තම ඇක්‍රිලික් කියන්නේ අපි නියපොතු සවි කර ගැනීම. ඇක්‍රිලික් වලින් වෙන්නේ නියපොතු නැති අයට නියපොතු දාලා අපි සවි කිරීමක් කරනවා. ඒකත් මාසයක් විතර තියාගන්න පුළුවන් දෙයක්. ඉතින් මේක වෙනස්ම දෙයක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි ගේදර ගෘහණී පාවිච්චි කරන නේල් කලයක් වගේ ට වඩා වෙනස් දෙයක්. අර මේකේ තියෙන වාසිය අපිට ශක්තිමත් නියපලක් අපිට හදා ගන්න පුළුවන් මේ තුනේ. මේ විදිහට දැන් දෙපාරක් ගාලා අපි මේක සීල් කරාම මේ නියපොත්ත අපි හයියයි. කැඩීමට ලක් වෙන්නේ නැහැ. අපිට ගේදර උයන වැඩද ඕන එකක් අපිට කරන්න පුළුවන් නියපොතු වල ශක්තිමත් හින්දා. ඉතින් මම ගොඩාක් වෙලාවට අවවාද කරන් නියපොතු වෙන්නේ නැහැ කියලා ගොඩක් දුක් වෙන කාන්තාවු ඉන්නවා. ඉතින් ඒකට මන් දෙන එකම අවවාදේ තමයි ජෙල් කලයකට යන්න. ඉතින් මේක ලේසින් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. දැන් ඒ වගේම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ අපිට. සති තුනක කාලයක් තබා ගන්නත් පුළුවන්.
ඉවත් කරනකොට මේක සම්පූර්ණයෙන් සාමාන්‍ය නිය ආලේපන ඉවත් කරන එකකින් ඉවත් කරන්න පුළුවන්. ඔව් ඒකත් මම කියන්න ඕනේ මේක සාමාන්‍ය විදිහට නේල් පොලිෂ් එකේ රිමූව් කරන්න බෑ. මේ සඳහා වෙනම තියෙනවා කෙමිකල් එකක් ඇසිටෝන් කියලා. ඒක වෙනද පොලේ ගන්න තියෙනවා. ඒක අපි අරගෙන පුළුන් කෑල්ලකට මේ විදිහට පොගවලා අපේ ඇඟිල්ලෙම ඔතන්න විතර යෝනේ. ඔතන විනාඩි 5ක් විතර කාලයක් තිබ්බම ඒක පෙඟිලා නිකම්ම ගැලවෙනවා. අයි පොඩ්ඩක් පවයි පුට බයිට් කර හොඳයි. දැන් මේ UV මැෂින් එක කියන එක අනිවාර්යෙන් ඕනේ කියලා කිව්වා මේ ජෙල් කලර්ස් පාවිච්චි කරනවා නම් නියාලේපන සඳහා විශේෂයෙන්ම ඔබ මතක තියාගන්න ඕනේ ඉතාම දුර්වල නියපොතු සහිත අයට තමයි මේ විකල්පය දීලා තියෙන්නේ. වැවෙන්නේ නැති අඩුවෙන් වැවෙන සහ තුනී නියපොතු තියෙන අය යම් අපහසුතාවකින් ඉන්නවා නැත්නම් උත්සවයක් සඳහා සහභාගී වෙද්දී තමන්ගේ නිය පිළිබඳව ඔබ ගැටලුවකින් ඉන්නවා නම් අන්න එවැනි අවස්ථාවක මේ විකල්පයට ඔබට යන්න පුළුවන්. හැබැයි හොඳ ලස්සන නියපොතු වැවෙන කෙනෙක්ට අර පහුගිය සතියේ කිව්වා වගේ ලස්සන ඩිසයින් දාලා නිය හදාගන්නත් පුළුවන්. ඔව් නියපොතු තියෙන අයටත් ප්‍රශ්නයක් නැහැ මේක භාවිතා කරා කියලා. එයාගේ තවත් ආරක්ෂාව එයාගේ නියපොත්ත. ඒ වගේම තමයි මේ ජෙල් කලයකින් අපිට තවත් කරන්න පුළුවන් දෙයක් තමයි මේ ලස්සන නේල් අද්දා ගන්න පුළුවන්. ආ මේ ජෙල් කලයක දැම්මට පස්සේ. ඔව් දැම්මට පස්සේ අපිට ඕන විදිහට මේ ලස්සන ආර්ට් එක අපි කොහොම වැරදුනා කියලා ආර්ට් එක දාන්න යදි හරි පහසෙන් මේ වගේ කොටන් කෑල්ලකින් අයින් කරා කියලා අපිට අඳින්න පුළුවන්. හරි ලේසියට ආර්ට් එකක් බැරි කෙනෙකුටත් අපිට ඒ සඳහා මේ ලස්සන ආර්ට් එකක් කරගන්න පුළුවන්. සාමාන්‍ය නේල් පොලිෂින් අපි ආර්ට් එකක් අඳින ගියම ට්‍රක් ගාලා වේලෙනවා. එතකොට අපිට මුලින්ම ආපහු ඒක මකලා අය අඳින්න වෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි වියලා ගැනීමත් තප්පර කීපයකින් තමයි කරන්න තියෙන්නේ. තප්පර තප්පරයක් ඇති ඇත්තරම මට දැන් අද නම් චුට්ටක් පෙන්න ගන්න අමාරුයි වලට මට මේ පොඩ පාට මේ නිල් පාට ලයිට් එක තමයි පත්තු වෙන්නේ. ඉතින් ඒ නිල් පාට ලයිට් එක කමන්නේ මම ඒ සඳහා කරපු එකක් මම මගේ අනිත් අතට මම කරලා පෙන්නලා තියෙනවා. මට ඕන නම් ඒක පෙන්නමු නේද? කරගෙන තියෙන විදිහ මට පොඩ බලන්න පුළුවන්ද? ඔව් මේ ඔබේ ස්වභාවික නියපොත්තර තමයි දැන්. ඇත්තට මේ මගේම නියපොත්ත. ඉතින් ඒක ටික ශක්තිමත් වෙලා තියෙන මගේ නියපොතු පොඩ්ඩක් කැඩෙන්න ආරම්භ වගේ තිබුණා මෑත කාලේ. ඉතින් මම හිතුවා කිමිකල් වැඩියෙන් පාවිච්චි කරනවා නේද? ජෙල් කලයක් භාවිතා කරා නම් වඩාත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මම ඒ සඳහා දැන් මේ ජෙල් කලයක් භාවිතා කරන්න පටන් ගත්තා. හරි. දැන් මෙන්න මේ විදිහේ විකල්පයකට ඔබට යන්න අවස්ථාවක් තියෙනවා. මේ ගැන දැනුවත් වෙන්න ඇති. හැබැයි සාමාන්‍යයෙන් මෙවැනි දේවල් සම්බන්ධයෙන් රූප මාධ්‍යෙන් මෙහෙම කතා කරද්දී අපි මිනිත්තු කීපකින් කතා කරන්නේ මේ සම්බන්ධයෙන් වැඩිපුර උපදෙස් ගන්න ඔබට අවශ්‍යයි නම් අපි ඔබට පුළුවන් තාන්‍ය ප්‍රනාන්දුට කතා කරන්න. මෙන්න මේ දුරකථන අංකයට තාන්‍ය ප්‍රනාන්දු 071-99-66-3 071-99-66-3 කියන දුරකථන අංකය තමයි ඔබ මතකෙ තියාගන්න ඕනේ. තාන්‍ය වන වෙලාවක සූදානම් නේද උපදෙස්? ඔව් අනිවාර්යෙන්ම. ඔබට නියපල සඳහා ගැටලු තියෙනවා නම් පුළුවන් ඕන වෙලාවක මා අමතන්න. ඒ සඳහා මම ඔයාලා වෙන්නේ කාලේ වෙලාව වෙන් කරන් ඉන්නේ. ඔව් කෝගී සතියේත් හොඳ ප්‍රතිචාර ලැබුණා ඔබට? ඔව් ගොඩක් කාන්තාවන්ට ඇත්තටම ප්‍රශ්න තිබුණා මේ සඳහා. ඉතින් මම එයාගේ ෆෝන් අනිවාර්යෙන් එයාලගේ දුරකථන මම ආන්සර් කරා. ඒ වගේම එයාලට අවශ්‍ය කරන පිළිතුරු මම හිතන්නේ මම දුන්නා කියන එකයි. ඔව් තාන්‍ය බොහොම ස්තුතියි අදත් අපිත් එක්ක එකතු වුණාට. වෘත්තියක් විදිහට මේක ඉස්සරහට යන්න ඉන්න අයට අපි දිගින් දිගටම එකතු වෙලා උපදෙස් ලබා දෙමු. ඔව් අපි නිය බැවෙන්නෙම නැති උදවියටත් විකල්ප තියෙනවා මේ ලෝකේ දැන් අලුතෙන් ඇවිල්ලා නේද? ඒ වගේ අය සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කතා කරනවා. බොහොම ස්තුතියි තාන්‍ය. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි. අපි නුගසෙවැනි බොහෝ දේවල් පිළිබඳව කතා බහ කරනවා. ඒ අතරේ දිගින් දිගටම අපි මතක් කරානේ කිරිල්ලියෝ හවස 6:55ට ජාතික රූපවාහිනියෙන් ඔබට නරඹන්න පුළුවන්. කිරිල්ලියෝ කියන්නේ යුවතියන් 5 දෙනෙක් වටා ගෙතුණු බොහොම ලස්සන කතාවක්. මේක හඬ කැවූ කතාවක් ලෙස ඔබට ගෙන එන කොහොමටත් හඬ කැවීම ඉතිහාසයේ බොහොම අපූර්ව සුන්දර දේවල් ඔබට තිළිණ කරපු ජාතික රූපවාහිනිය කිරිල්ලියෝ කියන මේ අලුත් අත්දැකීමත් ඔබත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි කිරිල්ලියෝ මතකය ටිකක් අවදි කරගෙන ඉන්නයි මේ හදන්නේ.